ඉදස් විසුණු වර්ල්ඩ් කප් ක්වොලිෆයර් තරඟ වලියේ සුපර් 6 වටේ තරඟ අද දිනේදී ආරම්භ වෙනවා. ඇයි තින් මේ සුපර් 6 වටේට සුචිකම් ලැබු කණ්ඩායම් ටිකක් මේ වෙනකොට දන්නවා. ශ්‍රී ලංකාව, ඒ වගේම ඕමාන්, ස්කොට්ලන්ඩ්, බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම, සිම්බාබ්වේ සහ නෙදර්ලන්තේ තමයි මේ සුචිකම් ලැබු කණ්ඩායම්. ඉතින් අද දිනේදී ICC නිල වෙබ් අඩවියේ ඔවුන් නම් කරලා තියෙනවා මේ කණ්ඩායම් 6 ඉන්න ක්‍රිටිකල් වැදගත්ම ප්ලේස්ලේ කියන්නේ මැච් විනර්ස්ලා, එහෙම නැත්නම් ප්ලේයර්ස් ටු වොච් අවුට්. මේ ක්‍රීඩකයන් 6 දෙනා හැම කණ්ඩායමට එක බැගින් ICC එකෙන් අද දිනේදී නම් කරලා තියෙනවා. ඉතින් එක් හැම කණ්ඩායමට එක් ක්‍රීඩකයා බැගින් තමයි ඔවුන් නම් කරලා තියෙන. ඉතින් ඔවුන් විශේෂයෙන් ඕමාන් කණ්ඩායමෙන් බිලාල් කාන් නම් කරලා තියෙනවා ප්ලේයර් ටු වොච් අවුට් කියලා මේ සුපර් 6 වටේට. ඉතින් ඔහු හොඳ පේස් කෙනෙක්. ඉතින් ඔහුගේ දින තමයි එක්ස්පීරියන්ස් පේස ඇලෙඩ් ඕමාන් ත්‍රූ දෙයා CWC ලීග් 2. ඉතින් ඔහු ලීග් 2 තරංගාවලිය ජයග්‍රහණය කළ තමා ඕමාන මෙතෙන්ට ආවේ. එතකොට ඔවුන් බිලාල් කාන් තමයි ඕමානේ නම් කරන්නේ. ඒ වගේම වෙස්ට් ඉන්ඩීස් කණ්ඩායමෙන් ගැන ඔවුන් කතා කරනකොට ඔවුන් නම් කරන ක්‍රීඩකයා තමයි නිකලස් පූරන්. නිකලස් පූරන් කියන්නේ කවුද කියලා අපි අමුතුන් කියන්න ඕනේ නැහැ. මම හිතන්නේ දැනට ලෝකෙ ඉන්න හොඳම හිටර් කෙනෙක් තමයි නිකලස් පූරන් කියන්නේ. ඔහු මේ තරංගාවලියේදී ඒක පෙන්නවා. ඒ වගේම නෙදර්ලන්ත කණ්ඩායමෙන් ලෝගන් වැන් බීක්. ඉතින් ලෝගන් වැන් බීක්ට මොකද කරන්න පුළුවන් කියලා අපි දැක්කා කොදෙව් තරඟයේදී. ඔහු එල්ල කරපු 6 පාරවල් ඔහුගේ පන්දු ඇවිම ඔහු එක් පන්දු වාරයක ලකුණු 30ක් ලබා ගත්ත ජේසන් හෝල්ඩට එරෙහිව. ඉතින් ඒ තමයි සුපර් ඕවර් එක. ඉතින් ලෝගන් වැන් බීක් කියන්නේ කවුද කියලා මීට කලින් දරන් හිටියේ නැතත් දැන් මුළු ලෝකෙම දන්නවා කොච්චර හොඳ හිටියා කියනද කියලා. ඒ වගේම ස්කොට්ලන්තය වෙනුවෙන් නායක රිචි බැරින්ටන්. අපි දන්නවා මේ තරඟාවලියට පෙර ඔහු ආව ඉතරම් හොඳ ෆෝම් එකක නෙමෙයි. නමුත් මේ තරඟාවලිය අතරතුර අපි දැක්කා ඔහු ඉතාමත් හොඳින් ක්‍රීඩා කරනවා. ශතකයක් අර්ධ ශතකයක් ලබා ගන්නවා. නමුත් එක දෙයක් කියන්න ඕනේ, මහේෂ් තීක්ෂණ්ට එරෙහිව නම් අප නැති වුණා රිචි බැරින්ටන්ට. ඒ දෙයක් කියන්න ඕනේ. ඒ වගේම සිම්බාබ්වේ වෙනුවෙන් කතා දෙගන්න සිකන්දරාසා. සිකන්දරාසා තමයි ඔවුන් නම් කරලා තියෙන ක්‍රීඩකයා. මොකද ඔහු ඕල්රවුන්ඩර් කෙනෙක් විදිහට පර්ෆෝම් කරලා තියෙනවා. කඩුල් ලබා ගන්නවා, ලකුණු ලබා ගන්නවා. නමුත් මම හිතන්නේ අපි අමතක කරන්න හොඳ නැහැ ෂෝන් විලියම්ස් කොච්චර හොඳට ක්‍රීඩා කරනවද කියලා මේ තරඟාවලිය පුරාට. ඉතින් ඒ වගේම ඔවුන් නම් කරලා තියෙනවා ශ්‍රී ලංකා වෙනුවෙන්. ඉතින් අපි කවුරුත් දන්නා වගේ, අපි කවුරුත් හිතුවා වගේ ශ්‍රී ලංකා වෙනුවෙන් නම් කරලා තියෙන ක්‍රීඩකයා තමයි වනිදු හසරංග. ඉතින් වනිදු හසරංග මේ තරඟාවලිය පුරාටම ඔහු විකට් අතර හිටියා, විකට් ලබා ගත්තා. ඉතින් අපි හිතනවා ඉදිරියේදී ඔහුට පිත්තනුත් මීට වඩා දක්ෂතා දක්වන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේ ක්‍රීඩකයන් 6 දෙනා තමයි සෑම කණ්ඩායමකට එක ක්‍රීඩකයා බගින් ICC නම් කරලා තියෙන්නේ.